අපි මේ වෙනකොට සරල එකක සමීකරණය ගොඩනගා ගන්න ප්‍රධාන ආකාර තුනක් ඉගෙන ගත්තා. ඒතර අපි දැන් බලන්න යන්නේ ඒ ආකාර තුනෙන්ම අපිට සරල එකක සාධාරණ සමීකරණය ගොඩනගා ගන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට මුලින්ම මතක ඇති සරල එක මත තියෙන ලක්ෂයකුයි අනුක්‍රමණය දුන්නම අපිට සරල එකක සමීකරණය මෙන්න මේ විදියට. හරිනේ? මම මේකෙන් මම මේක සුට්ටක් සුළු කරගන්න මට ඕනේ විදියට. මම මෙහෙම කරන්න. y ඍණ y එකන තියෙන්නේ. මම මේකේ තියෙන ඔක්කොම පද ටික හැවතර ගන්න. එතකොට y ඍණ y එක මෙතන මේ m මතාවක් x හැවතර ගියාම ඍණ m x වෙනවා. ඒ වගේම මේ m මතාවක් ඍණ x එක හැවතර ගියාම ධන m x එක වෙනවා. මම මේ x අඩංගු පදේ ඉස්සරහම ලියන්නම්. එතකොට කොහොමද වෙන්නේ? ඍණ m x y පදේ ලියන්න ධන y ඊට පස්සේ mx එක ඍණ y ඔන්න මම මේ තිබ්බ සමීකරණයම ඔක්කොම පද ටික මම එක පැත්තකට දාගත්තා. මම ඊළඟ වෙලෙට තේක ඊළඟ පදේට තේකම කරන්න මේ ඔක්කොම ටික හැපතර දාගන්න. එතකොට කොහමද වෙන්නේ? y ඍණ mx ඍණ c සමානයි බිඳුවයි. ඒකෙත් මම x පදේ ඉස්සල්ලාම ලියාගන්නම්. එතකොට x පදේ වෙන්නේ ඍණ mx. ඊට පස්සේ y පදේ ලියාගන්න. ඊට පස්සේ මේ ඉතුරු එකන. මේකේ මම ඉස්සල්ලාම හැමෝම ab කින් ගුණ කරන්න. මොකද මට මේ බෙදීම වැඩක් නැති හින්දා දැන්. එතකොට හැමෝම ab කින් ගුණනම මෙතනින් අපිට හම්බ වෙනවා bx. මෙතනින් හම්බ වෙනවා ay එක සමානයි ab කියලා. මේකෙත් මම ඔක්කොම පද ටික වම් පැත්තෙන් ලියාගත්තම bx ධන ay ඍණ ab කියලා එනවා. එතකොට මේ හැම පදේම මේ තුන් දෙනාව සසඳලා බලන්න. මේ හැම එක්කෙනාගේම එතකොට අපි දන්නා හැම වෙලේම මේ තියෙන සරල එකක සමීකරණයක් කියලා. එතකොට මේ හැම එක්කෙනාගේ මොකද දෙන්න බලන්න. x පදයක් තියෙනවා මේ තුන්දෙනාගම x පදයක් තියෙනවා. ඒත් එක්කම තුන්දෙනාගම y පදයකුත් තියෙනවා. ඒත් එක්කම තුන්දෙනාගම මොකද තියෙන්නේ? මේ mx එක y එක කියන්නේ මෙන්න මේ තුන්දෙනාම නියතනේ. මොකද මේකම අපි රේඛා මත දන්න දේවල්නේ. එතකොට මේ තියෙන නියත පදයක්. මේ තියෙන නියත පදයක්, මේ තියෙන නියත පදයක්. එහෙනම් සරල එකක සමීකරණ මොනවද තියෙන්නේ? x පදයක් තියෙන්නේ, y පදයක් තියෙන්නේ. ඒත් එක්කම නියත පදයක් තියෙන්නේ. සරලම ඔච්චරයි. එහෙනම් අපිට මේ සම්පූර්ණ එක්කෙනාම එයාගෙන් අපිට සාධාරණ සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. කොහොමද වෙන්නේ? x පදයක් තියෙන්නේ. x පදයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම y පදයක් තියෙන්නත් ඕනේ. y පදයක් තියෙන්නත් ඕනේ. තව නියත පදයක් තියෙන්නත් ඕනේ. ඔය ඔක්කොම බිඳුවට සමාන වෙන්න ඕනේ. එතකොට මේ x පදයේ සංගුණකය සිම්පල් a කියලායි, y පදයේ සංගුණකය සිම්පල් b කියලායි, අපිට එන නියතය c කියලායි ගන්න. එහෙනම් අපේ සරල රේඛාවේ සාධාරණ සමීකරණය අපිට හදා ගන්න පුළුවන් ax + by + c = බිඳුවයි කියලා. ඒ කියන්නේ අපි කොහේ හරි තැනකදී සමීකරණයක් දැක්කොත් ඒක සරල රේඛාක සමීකරණයක් කියලා අඳුර ගන්න පුළුවන්. කොහමද? x පදයක් තියෙනවා, y පදයක් තියෙනවා සහ නියතයක් තියෙනවා. ඒතර සමහර වෙලාවට මේ අපිට හම්බ වෙන abc කියන නියත ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්, බිඳුව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හදිස්සියේවත් b කියන එක නා බිඳුව උනොත් ax + c = බිඳුවයි. ඒක තාමත් සරල රේඛාවක සමීකරණයක්. ඒතර මේ abc කියන ගණන වලට ධන හෝ ඍණ හෝ තව බිඳුව කියනගේ හම්බෙන්නත් පුළුවන්. එතකොට අපි ගොඩක් කරලා මෙතනින් පස්සේ සරල රේඛාවක සාධාරණ සමීකරණය. මෙන්න මෙයාව තමයි පාවිච්චි කරන්නේ. මම චූටි දෙයක් කියන්න ඕනේ. මෙතන මේ abc again තුනක් තියෙනවානේ. ඒතර abc again මෙන්න මේවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ තියෙන abc again එක කිසිම සම්බන්ධයක් නැහැ. මම මේ සාධාරණව abc කියන again තුනක් දුන්නේ. ඒවට pqr කියලා දාගන්න පුළුවන් කැමති නම්. කිසි වැරද්දක් නැහැ. එතකොට මේක තමයි අපි මෙච්චර වෙලා කතා කරපු අර සරල රේඛාක සමීකරණය ගොඩනගා ගන්න ආකාර කීපේ සම්ප්‍රයුක්ත වගේ කොටස. එතකොට මේ හැමදේම එකතු කරලා අපිට සරල රේඛාක සාධාරණ සමීකරණය මෙන්න මේ කිනෙක් කිනාව ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අපි ඊට පස්සේ බලමු අපි මේ ඉගෙනගත්ත ටික පාවිච්චි කරලා උදාහරණ සාකච්ඡා කරන්න. Thank you.